අයිබෝවන් තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව මගින් සාමාන්‍ය පෙළ සිංහල විෂයයට අදාළ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කතා කරන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය 2018 පළවෙනි කෙටි ප්‍රශ්න 40 අන්තර්ගත වෙන පළවෙනි ප්‍රශ්නයේ ඉඳලා තුන්වෙනි ප්‍රශ්නය දක්වා කොටස තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ වෙද්දිත් ඔබ සාමාන්‍ය පෙළ විභාගයේදී ප්‍රශ්න පත්‍ර ලැබෙන්නේ කොහොමද කියලා දන්නවා. ප්‍රශ්න පත්‍ර අංක 21 ඒ විදිහට තමයි දැක්වෙන්නේ. සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න මෙම ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 40ක් ලැබෙනවා. කෙටි ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 40ක් ලැබෙනවා. අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවලදී ඇති 1, 2, 3, 4 උත්තරවලින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ උත්තරය තෝරන්න. ඉස්සෙල්ලාම ප්‍රශ්න 40ෙම තියෙන නිවැරදි එහෙම නැත්නම් වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරන්නට ඕන. ඔබට සැපයෙන උත්තර පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් උත්තරයෙහි අංකයට සැසඳෙන කවය තුළ X ලකුණ යොදන්න. ඔබට ගැළපෙන උත්තර පත්‍රයේ එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති කව අතුරෙන් ඔබ තෝරාගත් උත්තරයෙහි අංකයට සැසඳෙන කවය තුළ X ලකුණ යොදන්න කියන අපිට අවවාද දෙනවා. එම උත්තර පත්‍රයේ පිටුපස දී ඇති අනෙක් උපදෙස්ද සැලකිල්ලෙන් කියවා ඒවාද පිළිපදින්න. ඒ පත්‍රිකාව තුළම තවත් උපදෙස් රාශියක් තියෙනවා, ඒවත් කියවන්නට අවශ්‍යයි. අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයේ තද කළු අකුරෙන් මුද්‍රිත කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න. පළවෙනි ප්‍රශ්නයේ ඉඳලා තුන්වෙනි ප්‍රශ්නයේ තෙක් ප්‍රශ්නවල එක එක වාක්‍යවල තද කළු අකුරෙන් මුද්‍රණය කරලා තියෙන කොටසක් තියෙනවා. ඒ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරේ තෝරන්න. ඒ කළු කරලා තියෙන කොටසේ අර්ථයට ගොඩක්ම සමාන සමීප අර්ථයේ තියෙන උත්තරේ තමයි තෝරන්නට කියන්නේ. ඔබ කලබල වෙන්නට එපා. සමහර වෙලාවට මේ වගේ අවස්ථාවලදී ඔබ කලබල වෙලා පිළිතුර වැරදි පිළිතුරක් විදිහට තෝරා ගන්නවා. හොඳින් අනිවාර්යයෙන්ම උපදෙස් කියවන්න. උපදෙස් පත්‍රිකාව උපදෙස් හැම ප්‍රශ්නයක් පාසාම කියවන්න. හැම ප්‍රශ්නයකම අවධානය ඔබේ පිළිතුරු පත්‍රයේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ඉතින් බලමු පළවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න පත්‍රය එතනම් පැහැදිලි නැති නිසා අපි වෙනමම සකස් කරගන්නට යෙදුනා. අංක 1 සිට 3 තෙක් ප්‍රශ්නවල එක් එක් වාක්‍යයකින් තද කළු අකුරින් වාක්‍යයෙහි තද කළු අකුරින් මුද්‍රිත කොටසේ අර්ථයට වඩා සමීප අර්ථය දෙන උත්තරේ තෝරන්න කියන ප්‍රශ්නය කොටස් ප්‍රශ්න 3. ඔහු අදහස් ප්‍රකාශ කළේ උගුරට හොරා බෙහෙත් කන්නා සේය. උගුරට හොරා බෙහෙත් කන්නා සේය. ඒක තමයි කළු කරලා තියෙන අකුරු බවට පත් වෙන්නේ. උගුරට හොරා බෙහෙත් කන්නා සේ කියන වචනේ පිළිතුරු විදිහට යමක්
වසං කරන්නාක් මෙන් කියන පිළිතුර තමයි අපිට තෝරා ගන්නට වෙන්නේ. යමක් වසං කිරීම කියන පිළිතුර. යමක් වසං කිරීම කියන පිළිතුර කිසිවකුට නොදැනෙන්නා මෙන් ඒක ගැලපෙන්නේ නැහැ. උගුරට නොදැනෙන පරිදි බෙහෙත් කිලින්නා මෙන් ඒක ගැලපෙන්නේ නැහැ. අනුන්ගේ බලකිරීම ඉටු කරන්නාක් මෙන් යමක් වසන් කරන්නාක් මෙන් කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර බවට පත් වෙන්නේ. දෙවැනි ප්‍රශ්නය, අල්ලේ පැලවෙන බොරු කීමෙන් සමහරු තම කීර්ති නාමය නැති කර ගනිති. අල්ලේ පැලවෙන බොරු. මේකට වඩාත් සමීප අර්ථය දෙන පිළිතුර තෝරන්න තියෙන්නේ මේ පිළිතුරු හතරෙන්. අල්ලේ පැලවෙන බොරු කියන එකට සමීප අර්ථය දෙන ප්‍රකාශය. කෙනෙකුට කෙනෙකු රවටන බොරු බස්. ඒක ගැලපෙන්නේ නැහැ. කෙසේවත් විශ්වාස කළ නොහැකි දේ. ඇදහීමට තරමක් දුෂ්කර කරුණු. අල්ල මත පැලවෙන දේ. ඒ වාක්‍ය අංශයේ තේරුමට ගැලපෙන අර්ථයට සමාන වෙන, අර්ථයට වඩාත් සමීප වෙන පිළිතුර තමයි අපිට තෝරන්න තියෙන්නේ. එහෙමනම් අපි පිළිතුරු විදිහට තෝරා ගන්නෙ මේකෙදි දෙවැනි ප්‍රශ්නේ, කෙසේවත් විශ්වාස කළ නොහැකි. පිළිතුර කෙසේවත් විශ්වාස කළ නොහැකි. අල්ලේ පැලවෙන බොරු කියන්නේ කෙසේවත් විශ්වාස කරන්නට බැරි අසත්‍ය ප්‍රකාශ. තුන්වෙනි ප්‍රශ්නේ, වහෙන් ඔරෝ තුන්වෙනි ප්‍රශ්නේ කියන දෙයක් වහෙන් ඔරෝ නොකියා කෙලින් කියන්න. වහෙන් ඔරෝ. වහෙන් ඔරෝ කියන එක තමයි මේ වාක්‍යංශේ කළු කරලා තියෙන කොටස වෙන්නේ. වහෙන් ඔරෝ. මේකේ අර්ථයට මේ ප්‍රකාශයේ අර්ථයට සමීප අර්ථය දෙන පිළිතුර තමයි තෝරන්න වෙන්නේ අපිට මෙතනදී. ඉතින් පිළිතුරු බලමු එක එක. ඍජු ආකාරයෙන් කෙලින්ම කියන එක, ඔහෙන් වරෝ යන ලෙසින් ඒක ගැලපෙන්නේ නැහැ. ව්‍යංගයෙන් තුන්වෙනි එක ව්‍යංගයෙන් කියන අර්ථය, කෙනෙකුට නොදැනෙන අයුරින් කෙනෙක්ට නොදැනෙන අයුරින් රහසිගතව කියන අර්ථය. හැබැයි වහින් ඔරෝ කියන එකේ තේරුම වෙන්නේ ව්‍යංගයෙන් කියන එක. පිළිතුර වෙන්නේ එතකොට ව්‍යංගයෙන් කියන පිළිතුර. අපි සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 2018 වර්ෂයේ පළවෙනි ප්‍රශ්නයේ සහ දෙවැනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය කෙටි ප්‍රශ්න පත්‍රයේ 1, 2, 3 ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් එතනදී අපිට උපදෙස් ලැබුණේ උපදෙස් පත්‍රිකාවේ අපිට කියලා තිබුණේ අංක 1 ඉඳලා 3 දක්වා ප්‍රශ්නවලට තද කළු අකුරෙන් මුද්‍රිත කරලා තියෙන කොටසේ අර්ථයට ගොඩක් සමීප වෙන අර්ථය ලබා දෙන උත්තරය තෝරන්න කියලා. ඉතින් පළවෙනි ප්‍රශ්නයේදී උගුරට හොරා බෙහෙත් කන්නාසේ කියන කොටස කළු කරලා දක්වලා තිබුණා. ඒකට අපි පිළිතුර විදිහට තෝරාගත්තා 4 පිළිතුර, යමක් වසන් කරන්නාක් මෙන් කියන එක, යමක් සංගවනවා වගේ, යමක් වසන් කරනවා වගේ කියන පිළිතුර. අල්ලේ පැලවෙන බොරු කියන දෙවැනි ප්‍රශ්නය ඇතුළත් වෙන කළුවත් අකුරෙන් මුද්‍රිත වෙච්ච කොටසේ පිළිතුර විදිහට, සමීප අර්ථය දෙන පිළිතුර විදිහට අපි තෝරාගත්තේ
දෙවැනි පිළිතුර කෙසේවත් විශ්වාස කළ නොහැකි දේ කියන පිළිතුර. තුන්වෙනි ප්‍රශ්නේ වහෙන් ඔරෝ කියන කළු අකුරෙන් මුද්‍රිත කොටසට පිළිතුර ගැළපෙන පිළිතුර විදිහට අපි තෝරාගත්තේ තුන්වෙනි පිළිතුර වහෙන් ඔරෝ කියන පිළිතුර. ඉතින් මේ කොටස් අන්තර්ගත වෙලා තියෙන්නේ 10 ශ්‍රේණි භාෂා අවබෝධය පිළිබඳව යම් දැනුමක් ඇති කරන්නට තමයි මේ කොටස සාමාන්‍ය පෙළ විභාගයේදී දුවා දරුවන්ට ලැබෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රකාශ විශාල සංඛ්‍යාවක් ඔබේ පොතේදී උගන්වලා තියෙනවා. මේ සම්බන්ධව ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් මේ පාඩම තුළ මේ කොටස තුළ දක්වලා තියෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ බැලුවොත් පළවෙනි ප්‍රශ්නේදී කියන්නේ උගුරට හොරා බෙහෙත් කන්නාසේ කියන ප්‍රස්තාව පිරුලක් තමයි තියෙන්නේ. මේ 10 පොතේ උගන්වන කොටසේදී මේ පිළිබඳව උගන්වනවා. මේක ප්‍රස්තාව පිරුළු කියන යටතේ තමයි සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණියේ ප්‍රස්තාව පිරුළු. අතු කඩා මොර කන්නාසේ පරංගියා කෝට්ටේ ගියාසේ දී කිරට බලල්ලු සාක්කිලු. ඒ වගේ අර්ථ දෙන භාෂාව අර්ථවත් කරන ලස්සන කරන එක එක ප්‍රයෝග භාෂා ප්‍රයෝග තිබෙනවා. ඒ අතර ප්‍රස්තාව පිරුළු පිළිබඳව දැනුමක් සාමාන්‍ය පෙළ විභාගයේදී පවතින්නට ඕන. එහෙනම් උගුරට හොරා බෙහෙත් කන්නාසේ කියන එක මේ ප්‍රස්තාව පිරුළු කියන කොටසෙන් තමයි සාමාන්‍ය පෙළ විභාගයේදී බහුවර්ණ ප්‍රශ්නයකදී මේ විදිහට යොදාගෙන තිබෙන්නේ. මේ වැඩි විස්තර අපි සාකච්ඡා කරන්නේ ඔබට මේ පිළිබඳව යම් දැනුමක් අවබෝධයක් ඇති කර ගැනීම පිණිස. ඒ හැරෙන්නට ඔබට තියෙන්නේ මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී අදාළ පිළිතුර තෝරලා ඒ පිළිතුරු පත්‍රිකාව තුළ 1 2 3 4 කියන අංකවල ඔබ තෝරන පිළිතුරට X අකුර යොදලා ඔබේ පිළිතුර සලකුණු කිරීම විතරයි. ඉතින් මේ පිළිබඳ දැනුමක් අපිට තියෙන්නට වෙනවා. ඊළඟට දැක්වෙන ප්‍රශ්නේ තමයි දෙවැනි ප්‍රශ්නේ අල්ලේ පැලවෙන බොරු. අල්ලේ පැලවෙන බොරු කියන ඊට කලින් අපි බලමු තවත් ප්‍රස්තාව පිරුළු කිහිපයක්. වඳින්න ගිය දේවාලයේ හිස මත කඩා වැටුණා වගේ. වඳින්න ගිය දේවාලයේ හිස මත කඩා වැටුණා වගේ කියන පිරුළ පිහිටක් පතා ගිය තැනින් විපතක් සිදුවීම. උපන් ගෙයි සිරිත බලි ඇරියත් යන්නේ නැතිලු. උපන් ගෙයි සිරිත බලි ඇරියත් යන්නේ නැතිලු. ජන්මයෙන් ආ දුර්ගුණ ඉවතලිය නොහැකි බව. උපන්ගේ සිරිත බලියරියත් යන්නේ නැතිලු. ජන්මයෙන් ආ දුර්ගුණ ඉවත් කරන්නට බැහැ කියන අදහස. දීකිරට බලල්ලුත් සාක්කිලු. වාසි පැත්තට කවුරුත් හිතවත්ව කතා කිරීම. කැලේට පායපු හඳ වගේ අගයක් නොමැතිවීම. කැලේකට හඳ පෑවුවා කියලා ඒ හඳේ වටිනාකමක් සුන්දරත්වයක් ලබා ගන්න කිසිම කෙනෙක් නැහැ. ඉතින් අගයක් නොමැතිකම දැක්වීම අවස්ථාවකදී අපි පාවිච්චි කරනවා කැලේට පායපු හඳ වගේ කියලා. එපා වාහයට හොදි බෙදන්නා වගේ. පිළිකුලෙන් හෝ නොසැලකිල්ලෙන් සැලකීම. එපා වාහයට හොදි බෙදන්නා වගේ කියන්නේ එපා වෙච්ච ස්වාමි පුරුෂයාට යම් කිසි වෑංජනයක් හොද්දක් බෙදනවා වගේ. ඒක උනන්දුවෙන් උවමනාවෙන් හැඟීමකින් කරන දෙයක් නෙවෙයි. ඉතින් පිළිකුලෙන් හෝ නොසැලකිල්ලෙන් යම් කිසි කෙනෙක්ට සලකනකොට කියනවා එපා වාහෙට හොදි බෙදනවා වගේ කියන ප්‍රකාශයේ ප්‍රස්තාව පිරුළ පාවිච්චි කරනවා. උඩින් මිතුරු යටින් හතුරු. බොරුවට මිතුරුකම් පෙන්වමින් රහසින් හතුරුකම් කිරීම අවස්ථාවලදී අපි පාවිච්චි කරනවා උඩින් මිතුරු යටින් හතුරු කියන ප්‍රකාශය. අතු කඩා මොර කන්නාසේ
අයමාර්ග මුළුමනින්ම විනාශ කර දැමීමට කියනවා අතු කඩා මොර කනවා වගේ. මොර ගස්වල අතු කඩලා දැම්මට පස්සේ නැවත ආය මොර හැදෙන්නේ නැහැ. ඒ වගේ තමයි අයමාර්ග මුළුමනින්ම විනාශ කර දැමීම. ලැබෙන දේවල් සියල්ලක්ම ලැබීම් විනාශ කරලා දානකොට, ලැබෙන දේවල් සියල්ලක්ම විනාශ කරනකොට ඒ අවස්ථාවේදී කියනවා අතු කඩා මොර කන්නාසේ කියලා. ඌරෝ කවදද කහ කෑවි. අධම යන්ට උතුම් දෙයක් පලක් නැතිකම. ඌරෝ කවදද කහ කෑවි කියලා ලස්සන අලංකාරයක් භාෂාවට එකතු වෙලා තියෙනවා. අධම යන්ට අවබෝධයක් නැති අයට, දුර්ගුණ තියෙන අයට උතුම් දෙයක් ප්‍රයෝජනයට ගන්න බැහැ. කහ කියන්නේ ඖෂධයක්. ඒ ඖෂධය උනාට ඌරෝ ඒ ඖෂධය ගන්නෙ නැහැ. අලයක් උනත්, කහ අල උනත් ඒවා ඌරෝ කන්නේ නැහැ. ඌරෝ කන්නේ ජරාව පමණයි. ඉතින් ඒ වගේ තමයි අධර්මිෂ්ඨ ජීවිත ගත කරන අය උතුම් දේවල් ප්‍රයෝජනයට අරගන්නේ නැහැ. කළුවා මාර පන් ගියා වගේ අරමුණකින් තොරව වැඩ කිරීම. අරමුණකින් තොරව වැඩ කරනවා නම් කියනවා අපි කළුවා මාර පන් ගියා වගේ කියලා. පුංචි අම්මාත් ඇවිත් කැවුම් පුංචි කළා වගේ. පුංචි අම්මාත් ඇවිත් කැවුම් පුංචි කළා වගේ. විශාල බලාපොරොත්තුවක් ඇතිව සිටියද ප්‍රතිඵලය අල්ප වීම. පුංචි අම්මාත් ඇවිත් කැවුම් පුංචි කළා වගේ කියලා ප්‍රකාශයක් තියෙනවා. ප්‍රස්තාව පිරුලා විශාල බලාපොරොත්තු ඇතිව ඉඳලා ප්‍රතිඵලයක් අඩුවෙන් ලැබුණට පස්සේ කරන ප්‍රකාශයක්. කලකදී වහලු කලකදී රස වෙනවාලු. කලක් සතුරුව සිටි අය පවා පසුව මිතුරන් බවට පත් වෙනවා. කලකදී වහලු කලකදී රස වෙනවාලු කියන ප්‍රකාශයේ අලි මඳිවට හරක්. එක් කරදරයක් පිට තවත් කරදරයක් ආවට පස්සේ ජනතාව අතර පවතිනවා මේ අලි මඳිවට හරක්. ඒ කියන ප්‍රකාශය කරනවා. ඊට පස්සේ තවත් අපි අවධානය යොමු කළ යුතු අවස්ථාවක් අල්ලේ පැලවෙන බොරු කීමෙන් සමහරු තම කීර්ති නාමය නැති කර ගනිති. මේවා ප්‍රස්තාව පිරුළු වලට වඩා වෙනස් භාෂා ප්‍රයෝගයක්. අපි බලමු මේ භාෂා ප්‍රයෝගය මොකක්ද කියලා. සම්ප්‍රදායික යෙදුම් කියන පාඩම යටතේ කොටස යටතේ සාකච්ඡා වෙන්නේ. ඉතින් මෙතනදී අපිට පේන්නට තියෙනවා රූඩිහෙවත් ඉඟිවැකි. රූඩිහෙවත් ඉඟිවැකි කියලා දැක්විලා තියෙනවා. රූඩිහෙවත් ඉඟිවැකි. රූඩිහෙවත් ඉඟිවැකි. අල්ලේ පැලවෙන බොරු කීමෙන් සමහරු තම කීර්ති නාමය නැති කර ගනිති. ඒකේ තේරුම අපි විදිහට කිව්වා කෙසේවත් විශ්වාස කළ නොහැකි දේවල් කියලා. අල්ලේ පැලවෙන බොරු කියලා කියන්නේ කොහොමටවත් විශ්වාස කරන්නට බැරි දේවල් කියලා. අපි බලමු මේ රූඩි කියන කොටසේ උගන්වලා තියෙන්නේ මොනවද කියලා. ඉඟිවැකි මගින් පළවනුයේ වාචාර්ථය මත ආරෝපණය වූ අමුතු අරුතකි. වාච්‍ය අර්ථය වචනේ අර්ථය මත ආරෝපණය වෙච්ච අමුතු අර්ථයක් තමයි රූඩිවල තියෙන්නේ. කතා කිරීමේදී මෙන්ම ලිවීමේදී අදහස් රසවත්ව හා සිත්ගන්නාසේ ඉදිරිපත් කිරීමට මේ යෙදුම් උදව් වෙනවා. මේ බඳු යෙදුම් කීපයක්ම තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ඉඟිවැකි. දෙහි කැපුවා. දෙහි කපනවා කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ දෙහි ගෙඩියක් කපනවා, දෙහි ගෙඩි ගොඩක් කපනවා. හැබැයි දෙහි කැපුවා කියන එකේ අර්ථය ඉඟි වැකියක් විදිහට ගත්තම බැන වැදුනා. බැන වදිනකොට හොඳටම දෙහි කැපුවා කියලා අපි පාවිච්චි කරනවා. අත්වැල් බැඳගෙන එකට එක්වි. අත්වැල් බැඳගෙන කියන්නේ එකට එක්වි වෙලා. කනකොකා හඬලා විනාශය ලං වෙලා. කුඩම්මාගේ සැලකිල්ල වෙනස්කම් කිරීමේදී කුඩම්මාගේ සැලකිල්ල කියලා අපි කියනවා.
හය හතර නොදන්නා දැනුම් තේරුම් නොමැති කම. දැනුම් තේරුම් නැති වුනාම හය හතර නොතේරෙන කෙනෙක් හය හතර තේරෙන්නේ නැහැ. ඒ විදිහට අපි පාවිච්චි කරනවා. කරබාගෙන කරබාගෙන ඉන්නවා. මම කරබාගෙන හිටියා. එහෙම ප්‍රකාශ කරනවා. නිස්සබ්දව හිටියට පස්සේ මුකුත් නොකිය හිටියාම කරබාගෙන හිටියා කියන වචනේ පාවිච්චි කරනවා. ඉඟිවැකිය රූඩිය පාවිච්චි කරනවා. කජු කන්නාසේ ඉතා පහසුවේ. කජු කනවා වගේ වැඩක්. ඒක කජු කනවා වගේ වැඩක් කියලා අපි පාවිච්චි කරනවා. රූඩියක් ඉඟිවැකියක් යම් කිසි දෙයක් පහසුවෙන් කරන්නට පුළුවන් නම් පහසුවෙන් සිද්ධ කළා නම්. හමස් පෙට්ටියට යෑම ක්‍රියාත්මක නොවී තිබීම. හමස් පෙට්ටියට යෑම ක්‍රියාත්මක නොවී තිබීම. කැලෑ නීතිය බලවතා දුබලයා පෙළීම. කැලෑ නීතිය බලවතා විසින් දුබලයාව පෙළීම ඉඟිවැකියක් රූඩියක් විදිහට දැක්වෙන්නේ. බලවතා දුබලයා පෙළීම කැලෑ නීතිය. හුඹස් බිය අස්ථාන බිය. හුඹස් බිය කියලා කියන්නේ අස්ථාන බිය. බිය ඇති කරගත යුතු නැති අවස්ථාවක බිය ඇති කර ගැනීම හුඹස් බිය කියලා කියනවා. මර ඇඳේ අන්තිම අවස්ථාවේ මරණාසන්න වෙලාවේ අන්තිම අවස්ථාවේ අන්තිම මොහොතේ මර ඇඳේ කියලා පාවිච්චි කරනවා. අගින් ඉරි දෙවීම අගින් කිරි දෙවීම නිෂ්ඵල කාර්යයක් කිරීම. අගකින් අපි උත්සාහ කරනවා කිරි දොවන්න. කිරි දොවන්න බෑ. ඒ වගේ දෙයක් තමයි නිෂ්ඵල වැඩක් කරනවා නම් කවදාවත් ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපිට අර්ථයක් සිද්ධ වෙන්නේ නැහැ. පටි කැඩුනා ගෞරවයේ කෙලසුනා. පටි කැඩුනා කියලා අපි දක්වනවා යම්කිසි ගෞරවයක් අපි අතින් ගිලිහිලා ගියාට පස්සේ. ඉතින් ඒ ප්‍රස්තාව පිරුළු. ඒ වගේම රූඩි එහෙම නැත්නම් ඉඟිවැකි පාවිච්චි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් තමයි මෙතනත් දැක්වෙන්නේ. වහෙන් නොරෝ නොකියා කෙලින් කියන්න. කියන දෙයක් වහෙන් නොරෝ නොකියා කෙලින් කියන්න. ඍජු ආකාරයෙන් ඔහෙන් වරෝ යන ලෙසින් ව්‍යංගයෙන් කෙනෙකුට නොදැනෙන අයුරින්. වහෙන් ඔරෝ කියන්නේ රූඩියක් එහෙම නැත්නම් ඉඟිවැකියක්. ව්‍යංගයෙන් කියන දෙයකට කියනවා වහෙන් ඔරෝ කියනවා කියලා. වහෙන් ඔරෝ කිව්වා. මට වහෙන් ඔරෝ කියපු දේ තේරුණේ නැහැ. ව්‍යංගයෙන් කියපු දේ තේරුණේ නැහැ. වහෙන් ඔරෝ කියන්නේ නැතිව කෙලින් කියන්න. මේ කියන්නේ ව්‍යංගයෙන් කියන්නට එපා කියන රූඩිය ඉඟිවැකිය. එහෙනම් අනිවාර්යයෙන්ම හොඳින් බලන්න ප්‍රස්තාව පිරුළු ව්‍යංගාර්ථ මේ දේවල් වලට අවධානය යොමු කරලා හොඳින් නැවත වතාවක් බලන්න සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ සාර්ථකව ජයග්‍රහණය කරන්නට මේ ව්‍යාකරණ නීති මේ භාෂා ප්‍රයෝග අපිට වැදගත් වෙනවා. එහෙනම් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව සමගින් එකතු වුණාට ඔබට ස්තුතිය ප්‍රකාශ කරනවා. නැවත අපි ඊළඟ පාඩමින් ඉක්මනින්ම ඔබව හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට තෙරුවන් සරණයි.